අයිබෝවන් ඔගොල හැමෝම මගේ චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. ගිය සැරේ වීඩියෝ එකෙන් කිව්වා වගේම අද අපි කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ පාසල් ගැන. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඇත්තටම ෆෝකස් කරේ ගොඩක්ම ප්‍රයිමරි ස්කූල්ස් ගැන. ඉතින් මීට අමතරව ඇත්තටම තියෙනවා තව හයි ස්කූල්ස් නැත්තම් සෙකන්ඩරි ස්කූල්ස්, ඊට පස්සේ යුනිවර්සිටීස් සහ ඊට පස්සේ තියෙනවා වෘත්තීය පුහුණුව ලබා දෙන ආයතන, ඒ වගේම ඊළඟට තියෙනවා පෙර පාසල්. ඒ හැම දෙයක් ගැනම අපි වෙනත් වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් අද අපි කතා කරමු ප්‍රයිමරි ඉස්කෝල ගැන. ඉතින් ඕස්ට්‍රේලියාවේ ප්‍රයිමරි ඉස්කෝල ගැන කතා කරනකොට ඕස්ට්‍රේලියාවට ඔගොල්ලෝ ඉස්සල්ලාම එනකොට අපි හිතමු දැන් ලංකාවේ ඉඳලා ඔගොල්ලෝ ජීවත් වෙන්න සුදුසු පැත්තක් දැන් තෝරගෙන තියෙන්නේ. ඒකල්ලා යුනට ඔයාලට සැකයක් තියෙනවා හොඳ පාසල් මේ අපි ජීවත් වෙන්න තෝරගෙන ඉන්න ප්‍රදේශයේ තියෙනවද කියලා. ඉතින් ඔයාලා හරියටම දන්නවා නම් ඕගොල්ලෝ ජීවත් වෙන්න හදන්නේ කොයි කොයි පළාත්වලද කියලා, ඕගොල්ලොන්ට පුළුවන් දැන් මේ ස්ක්‍රීන් එකේ පේන වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒ ඉස්කෝලවල රෑන්කින්ස් කොහොමද තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ ඉස්කෝල රෑන්ක් කරලා තියෙන්නේ ඉස්කෝලවල රිසල්ට්ස් අනුව. ඒ කියන්නේ අපේ ඒ ලෙවල් වගේ මෙහෙත් තියෙනවා 12 වසරේදී අවසන් විභාගයක්. ඒකේ ප්‍රතිඵල අනුව රෑන්ක් කරන ඉස්කෝල තියෙනවා. තව මෙහෙ තියෙනවා නැප්ලෑන් කියලා විභාගයක්. ඒක තියෙන 3 වසර 5 වසර 7 වසර සහ 9 වසර වලදී ඒවල ප්‍රතිඵල අනුව ඉස්කෝල රෑන්ක් කරනවා. ඒ වගේ ඉස්කෝල්වල රෑන්කින්ස් කොයි වගේද කියලා බලන්න පුළුවන් මේ වෙබ්සයිට් වලට ඔගොල්ලොත් ගියොත්. එතකොට මේ අන්තිමටම මම දාලා තියෙන ICSEA කියන රෑන්කින් එක ඇත්තටම එකින් කියවෙන්නේ ඉන්ඩෙක්ස් ඔෆ් කමියුනිටි සෝෂල් එඩියුකේෂන් ඇඩ්වාන්ටේජ් කියන එක. එතකොට ඒ වෙබ්සයිට් එකට ගියොත් ඔගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ එක එක ඉස්කෝලේගොල්ලෝ රෑන්ක් කරලා තියෙනවා ඉස්කෝලවලට එන ළමයින්ගේ දෙමව්පියොන්ගේ අධ්‍යාපනය සහ සමාජීය තත්ත්වය අනුව ඒ ස්කෝල වර්ගීකරණය කරලා ඒවා රෑන්ක් කරලා තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් වල ලින්ක් මගේ වීඩියෝ එක පල්ලෙහින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් තියෙනවා. ඔගොල්ලොන්ට ඒ ලින්ක් වලට ගිහිල්ලා ඒ පේජස් බලන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ඕස්ට්‍රේලියාවේ පාසල් කිව්වහම ඇත්තටම අපි මේ පාසල් ගිහිල්ලා මෙහි හැදි වැඩිච්ච කට්ටිය නෙමෙයිනේ. ඉතින් ඒක නිසා අපිට ඇත්තටම කුතුහලයක් තියෙනවා කොහොමද මේ ඉස්කෝල කොයි වගේද ඉගැන්වීම් කටයුතු කරන්නේ. අන්න ඒවා අපි දැනගන්න තමා අද අපි මේ කාරණා ටික බලන්නේ. ඉතින් මෙහි ඉස්කෝල ගැන බැලුවහම මෙහි ඉස්කෝල තියෙන්නේ අපේ ලංකාවේ වගේ එක වසරින් ඉඳන් 13 වසර දක්වා නෙමෙයි, ප්‍රෙප් එකේ ඉඳන් 12 වසර දක්වා. එතකොට මම පස්සේ වීඩියෝ එකකදී කතා කරන්න මේ ප්‍රෙප් කියලා හඳුන්වන වසරත් ඕස්ට්‍රේලියාවේ එක එක ප්‍රාන්තවල විවිධ නම් වලින් හඳුන්වනවා. එතකොට අපි ගත්තාම ඉස්කෝල වෙලාවන් සාමාන්‍යයෙන් තියෙන්නේ 9 ඉඳන් 3 වෙනකම්. නමුත් එක එක ඉස්කෝලවල හැටියට පොඩ්ඩක් එහෙම එහෙ වෙන්න පුළුවන්. කියන්නේ 8:45 3යි කාල. ඒ වගේ ජෙනරලි මේගොල්ලෝ ඇත්තටම උත්සාහ කරන්නේ පැය 6ක පාසල් කාලයක් තියාගන්න තමයි. ඉතින් මේ ඉස්කෝල වෙලාවන් අපේ ලංකාවේ වගේ හැම ඉස්කෝලෙම එකම වෙලාවල් නන්නේ මේ තියෙන්නේ. එක එක ඉස්කෝලවල ටිකක් වෙනස් වෙනස් වෙලාවල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අනිත් එක තමයි මම කතා කරන්න හිතේ මේ යාඩ් සපෝට් කියන එක ගැන. යාඩ් සපෝට්, යාඩ් ඩියුටි කියන එක ගැන. මේක ඇත්තටම ඉස්කෝලවල තියෙන ඉතාමත් හොඳ දෙයක්. ඒ කියන්නේ ළමයි එළියට ගිහිල්ලා සෙල්ලම් කරන වෙලාවේදී ළමයි ඇත්තටම පාසල් භූමියේ තනියෙන් නෙවෙයි ඉන්නේ, ගුරුවරු ඉන්නවා ළමයිව සුපවයිස් කරන්න. ඒ කියන්නේ ළමයිට මොනවද අනතුරු වෙනවද, ළමයි බුලි කරනවද, ඒ වගේ හිරිහැර ළමයින්ට වෙනවද කියලා බලන්න ගුරුවරු ඉන්නවා යාඩ් එකේ. එතකොට ඒකේ තියෙන හොඳේ තමයි ඉතින් ළමයිගේ අනතුරු අඩු වෙනවා, ළමයි එක්ක තියෙන ගැටුම් ටිකක් අඩු වෙනවා. මොකද ගුරුවරුන්ගේ අස්මානි තමයි ඒගොල්ලෝ හැම වෙලාවෙම ඉන්නේ. එතකොට ඊළඟ කාරණාව තමයි බයෝ ඕන් අයිපෑඩ් කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහි ප්‍රයිමරි ස්කෝල් එක සමහර ස්කෝලවල නම් පළවෙනි වසරේ ඉඳලම අයිපෑඩ් එක අවශ්‍ය වෙනවා. නැත්නම් සමහර ස්කෝල් තියෙනවා දෙක වසරෙන් පස්සේ අයිපෑඩ් එක පාවිච්චි කරන්න රෙකමෙන්ඩ් කරනවා. නැත්නම් 3 වසරෙන් පස්සේ අයිපෑඩ් එක පාවිච්චි කරන්න රෙකමෙන්ඩ් කරනවා. ඉතින් ගොඩක් වෙලාවට
පේරන්ස්ලට සල්ලි වියදම් කරලා මේ අයිපෑඩ් එක ළමයිට ඉතින් අරන් දෙන්න වෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් 500ක් 1000ක් අතර වගේ මිලක තමයි සාමාන්‍ය අයිපෑඩ් එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේ අයිපෑඩ් එකක් ගන්න අපහසු දෙමව්පියොන්ටත් රජයෙන් යම් වැඩපිළිවෙලක් තියෙනවා. ළමයට ඉස්කෝලේදී පාවිච්චි කරන්න අයිපෑඩ් එකක් ලබා දෙන්න. ඉතින් ඊළඟ එක තමයි අපි කතා කරන්නේ හෝම් ස්කූලින් ගැන. හෝම් ස්කූලින් ගැන කතා කරනකොට මෙහි හෝම් ස්කූලින් ලීගල්. ඒ කියන්නේ නීත්‍යානුකූලව මේගොල්ලෝ පිළිගන්නවා ළමයින්ට විභාගව සඳහා වාඩි වෙන්න පුළුවන්. ගෙදර ඉඳන් ළමයිට ඉගැන්වීම් කටයුතු කරන එක. ඉතින් කොරෝනා වලට පස්සේ හෝම් ස්කූලින් වලට වැඩි නැඹුරුතාවයක් තියෙනවා කියලා පේනවා. ඉතින් ඊළඟට අපි කතා කරමු මෙහි ඉස්කෝලේ යන්න අවශ්‍ය අවම වයස සහ එක එක ප්‍රාන්තවල ඉස්කෝලේ පළවෙනි වසරට කියන විවිධ නම් මොනවද? එක එක ප්‍රාන්තවල ඒ එන්රෝල්මන්ට් ඒජ් එක නැත්නම් ඉස්කෝලේට ඇතුළත් කිරීමේ වයස තීරණය කරන දින කවදද කියලා. එතකොට මෙතන මේ පළවෙනිට තියෙන නිව් සවුත් ප්‍රාන්තයේ එකේ පළවෙනි ස්කූලිය එකට කියන්නේ කින්ඩර් ගාර්ඩන් කියලා. ඒකේ තියෙන නීතිය තමයි ජූලි 31 වෙනිදා වෙනකොට ළමයාට අවුරුදු 5 සම්පූර්ණ වෙනවා නම් එයාට ඒ අවුරුද්ද ජනවාරි මාසයේ ඉස්කෝලේ යන්න පුළුවන්. එතකොට ඉතින් ඇත්තටම කියනවා නම් ළමයා අවුරුදු 4යි මාස 6ක් වගේ ඇතුළ කාලෙකදී ඉස්කෝලේ යනවා. එතකොට මේ ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි වල කින්ඩර් ගාර්ඩන් කියලා තමයි ඒත් පළවෙනි වසර හඳුන්වන්නේ. ඒකේ අප්‍රේල් 30 වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙන්න ඕන. එතකොට වික්ටෝරියා වල, ඒ කියන්නේ මෙල්බර්න් එහෙම තියෙන ප්‍රාන්තේ ප්‍රෙප් කියලා තමයි පළවෙනි ස්කූලිය එක හඳුන්වන්නේ. එතකොට අප්‍රේල් 30 වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙන්න ඕන. ක්වීන්ස්ලන්ඩ් වලත් ප්‍රෙප් කියන නමින් තමයි පළවෙනි පාසල් වසර හඳුන්වන්නේ. ජූනි 30 වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙන්න ඕන. එතකොට ඊළඟ තියෙනවා ටැස්මේනියාව. ටැස්මේනියාවෙත් ප්‍රෙප් කියලා හඳුන්වන්නේ ජනවාරි 1 වෙනිදා වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙන්න ඕන. ඊළඟට වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවල ඒකේ කියන්නේ 1 වෙනි වසරට ප්‍රී ප්‍රයිමරි කියලා. එතකොට ජූනි 30 වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙන්න ඕන. ඊළඟට තියෙනවා සවුත් ඕස්ට්‍රේලියා. ඒකේ කියන්නේ 1 වෙනි වසරට රිසෙප්ෂන් කියලා. එතකොට අප්‍රේල් 30 වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙන්න ඕන. ඊළඟට තියෙනවා නදර්න් ටෙරිටරි ට්‍රාන්සිෂන් කියලායි 1 වෙනි ස්කූලියකට කියන්නේ. ඊළඟ ජූනි 30 වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙන්න ඕන. ඊළඟට අපි කතා කරමු මේ ප්‍රයිමරි ස්කෝල වල මොන මොන සබ්ජෙක්ට්ස් ද ඒගොල්ලෝ ඉගෙන ගන්නේ කියලා. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ වගේම මේගොල්ලෝ මැත්ස්, ඉංග්‍රීෂ් ඉගෙන ගන්නවා. ඒ වුණාට ඉංග්‍රීෂ් මේගොල්ලෝ ප්‍රධාන කොටස් දෙකක් යටතේ ඉගෙන ගන්නේ රීඩින් සහ රයිටින් කියලා. ඊට අමතරව මේගොල්ලෝ ආර්ට්ස් සබ්ජෙක්ට්ස් ඉගෙන ගන්නවා. එතකොට මේගොල්ලෝ ඉගෙන ගන්නවා පර්ෆෝමිං ආර්ට්ස්. ඒ කියන්නේ මේගොල්ලෝ ඩ්‍රාමා, ඩාන්සින්, මියුසික් වගේ දේවල් පර්ෆෝමිං ආර්ට්ස් වල ඉගෙන ගන්නවා. එතකොට ඊළඟට ඉගෙන ගන්නවා විෂුවල් ආර්ට්ස්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඩ්‍රෝයිං, පේන්ටිං ඒ වගේ දේවල් ඉගෙන ගන්නවා විෂුවල් ආර්ට්ස් වල. ඊළඟට තියෙනවා ෆිසිකල් එඩියුකේෂන් ඇන් හෙල්ත්. ඒ කියන්නේ අපේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ වගේම ස්පෝර්ට්ස් කරන්නේ ඒ සබ්ජෙක්ට් එකේ. ඊළඟට සයන්ස් සහ ගොඩක් වෙලාවට හැම ඉස්කෝලෙකම වගේ තියෙනවා ළමයින්ගේ ප්‍රායෝගික කුසලතා, ළමයින්ගේ සාමාන්‍ය දැනුම වර්ධනය කරන්න වෙන්වෙච්ච සබ්ජෙක්ට් එකක්. එතකොට එක උදාහරණයක් විදිහට මගේ පුතා ඉස්කෝලෙදී ගිය වසරේදී ඒගොල්ලොන්ට එක සෙමෙස්ටර් එකක්ම තිබ්බා. ඒ කියන්නේ මාස 6ක කාලයක්ම තිබ්බා ඒගොල්ලොම ගාඩන් එකක් වවල ඒකෙන් එළවලු පළතුරු අරගෙන ඒගොල්ලොන්ටම උයන්ඩ ඒ පුහුණුව දෙන සබ්ජෙක්ට් එකක් තිබ්බා. ඊට පස්සේ දැන් මේ අවුරුද්දේදී එයාට තියෙනවා ලයිෆ් ස්කිල්ස් කියලා සබ්ජෙක්ට් එකක්. ඒකෙදි ඒගොල්ලොන්ට නොයෙක් ප්‍රශ්නවලට ඒගොල්ලෝ මූණ දෙන හැටි ඒ වගේ දේවල් කියලා දෙනවා. ඉතින් ඒක තමයි මම ලංකාවේ අධ්‍යාපන ක්‍රමයත් මෙහි අධ්‍යාපන ක්‍රමයත් අතර දකින ලොකුම වෙනස. ගොඩක් ප්‍රායෝගික පැත්තට බර දේවල් තමයි මෙහි අධ්‍යාපනය කරන්නේ. ඉතින් අර කටපාඩම් කරලා විභාග ලියන ක්‍රමයක් මේ අධ්‍යාපන ක්‍රමේ නම් නැහැ. එතකොට ඉස්කෝලවල අපිට හුඟක්ම පුරුදු ලංකාවේ නම්
පොඩි එක බ්‍රේක් එකක් හම් වෙනවා ඉස්කෝලේ මැදදී ඉන්ටර්වල් එක. ඉතින් මෙහෙදි නම් ගොඩක් වෙලාවට ඒ පැය 6ක අධ්‍යාපන කාලය තුර ළමයින්ට සාමාන්‍යයෙන් අඩුම වශයෙන් බ්‍රේක් දෙකක් හම් වෙනවා. සමහර ඉස්කෝලවල නම් බ්‍රේක් තුනක් හම් වෙනවා. ඒකේ එක බ්‍රේක් එකක් නම් සාමාන්‍යයෙන් විනාඩි 5ක වගේ පොඩි බ්‍රේක් එකක්. ඒක සාමාන්‍ය උදේ වරුවේ හම් වෙන්නේ ෆෘට් බ්‍රේක් එකක් කියලා. නැත්තම් බ්‍රේන් ෆුඩ් බ්‍රේක් එක කියලත් මේක හඳුන්වනවා. මේකෙදි ගොඩක්ම එන්කරේජ් කරනවා ළමයිව පළතුරු කන්න. මොකද ඒ වෙලාවේදී කන්න දෙන්නේ ළමයට පළතුරු විතරයි. ඉතින් ඒක එක ක්‍රමයක් දෙමව්පියොන්ටත් දැනුම් දෙන ළමයට පළතුරක් අනිවාර්යයෙන්ම එයාගේ ආහාර වේලෙට එකතු කරන්න ඕනේ කියලා. ඊළඟට ළමයිට තියෙනවා රිසෙස් කියලා බ්‍රේක් එකක්. ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ 11ට විතර. ඊළඟට තියෙනවා ලන්ච් බ්‍රේක් එක. ඒක දවල් 1:00 විතර තමයි ළමයිට හම්බෙන්නේ. එතකොට විනාඩි 10ක වගේ පොඩි කාලයක් තමයි ළමයිට කන්න හම්බෙන්නේ. ඊට පස්සේ ඉතුරු විනාඩි 30ම ඒගොල්ලෝ එළිය සෙල්ලම් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ළමෙක් ඉස්කෝලේ පැය 6ක් ඉන්නවා නම් ඒකෙන් සම්පූර්ණ පැයක්ම ඒගොල්ලෝ එළි මහනේ තමයි ගත කරන්නේ. සාමාන්‍යයෙන් තද වැස්සක් නැත්තම් ඒ සීත කොච්චර සීතල වුණත් පොඩි පොද වැස්සක් තිබ්බත් ඒ වගේ කාලගුණේ කොයි තරම් ලොකු වෙනස්කම් තිබ්බත් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් එළියේ සෙල්ලම් කරනවා ඒ පැය. ඊළඟට අපි විභාග ගැන මෙහි කතා කරොත් මෙහි ඉස්කෝලවල ටර්ම් ටෙස්ට් නම් නෑ ලංකාවේ වගේ වාර විභාග නෑ. ඉතින් මම අර කලින් කිව්වා වගේ මෙහි ළමයිට කටපාඩම් කරලා තමන්ට මතක දේ විභාගවලදී ලියන ක්‍රමයක් නෑ. ඉතින් ඊට වඩා වෙනස් ක්‍රමයක් මෙහි තියෙනවා ළමයිව ඇසෙස් කරන්න. ඉතින් ඒක ඔන්ගෝයින් ඇසෙස්මන්ට්ස් කියලා හඳුන්වන්නේ. ඒකෙදි ගොඩක් වෙලාවට කරන්නේ ගුරුවරයා තනි තනි ළමයා තමන්ගේ මේසෙට ගෙන්නගෙන රීඩින් එයාගේ රීඩින් හැකියාවන් ඇසෙස් කරනවා. එතකොට ඊළඟට එයාගේ ගණන් හැකියාව ඇසෙස් කරනවා සහ රයිටින් වලටත් ඒ වගේ ක්‍රමයක් තියෙනවා. ඒගොල්ලොන්ට වෙලාවක් දීලා ඒගොල්ලොන්ට කැමති මාතෘකාවක් ඔස්සේ දෙයක් ලියන්න කියනවා. ඒ වගේ සරල ක්‍රමවලින් ළමයිව ඇසෙස් කරනවා. එතකොට මෙහෙත් රිපෝට් එකක් දෙනවා ළමයින්ට. නමුත් ලංකාවේ විදියට ග්‍රේඩ් එකක් දෙන්නේ නැහැ ඒ රිපෝට් වල. ඒ රිපෝට් එක අපිට හම්බෙන්නේ මාස 6කට සැරයක්. ඒ කියන්නේ එක ස්කූල් ඉයර් එකකදී ඒගොල්ලන්ට රිපෝට්ස් දෙකක් හම්බ වෙනවා. සෙමෙස්ටර් රිපෝට්ස් කියලා ඒවට කියන්නේ. ඒ රිපෝට්ස් වල අපේ ලංකාවේ වගේ ග්‍රේඩ්ස් නැහැ. ඒවල තියෙන්නේ ළමයා මොනවද හොඳට කරේ ඒ මාස 6 ඇතුළත මොන මොන අංශවලින්ද ළමයා ඉම්ප්‍රූව් විය යුත්තේ කියන එක තමයි තියෙන්නේ. විභාගයක් විදියට මෙහි ළමයින්ට සාමාන්‍යයෙන් ෆේස් කරන්න වෙන්නේ නැප් ප්ලෑන් විභාගයට. ඒ නැප් ප්ලෑන් විභාගයේ තියෙන්නේ 3 වසරේදී, 5 වසරේදී, 7 වසරේදී සහ 9 වසරේදී. මෙහිකේ සබ්ජෙක්ට් හතරක් තියෙනවා. මේක ගැන මම වෙනම පස්සේ වීඩියෝ එකකින් කතා කරන්නම්. ඊළඟට අපි කතා කරමු ස්කූල් හොලිඩේස් ගැන. ස්කූල් හොලිඩේස් උත් අපිට ලංකාවේ වගේම මුළු අවුරුද්දම බැලුවම මාස 3ක කාලයක් හම්බෙනවා. ඒකේ සමර් හොලිඩේස්, ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ සහ ජනවාරි මාසයේදී හම්බෙන හොලිඩේස් සති 6කුත් ලැබෙනවා. ඒ වගේම ඕටම් කාලේ හම්බෙන්නේ සති 2ක්, වින්ටර් කාලෙත් සති 2ක් සහ ස්ප්‍රින් කාලෙත් සති 2ක් තමයි ලැබෙන්නේ. එතකොට දැන් ගොඩක් දෙමව්පියන්ට තියෙන ගැටලුවක් තමයි තමන් ස්කූල් අවර්ස් වලදී දැන් වැඩට ගිහිල්ලා ස්කූල් අවර්ස් කියන්නේ 3ට ඉස්කෝලේ ඇරෙනකොට ළමයිව ඇවිල්ලා එකතු කරගෙන යන්න පික් කරන්න පේරන්ට්ස්ට හැකියාව නැහැ. නැත්තම් සමහරවල්ට 9 වෙනකන් ළමයාව ගෙදර තියාගෙන ඉඳලා ළමයාව ඉස්කෝලේට බස්සන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒ වගේ අයට විසඳුමක් විදියට තමයි මේ බිෆෝ කියා ආෆ්ටර් කියා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ බිෆෝ කියා පටන් ගන්නවා උදේ 7:00. ඒ කියන්නේ දැන් පේරන්ට් කෙනෙකුට ළමයාව ඉස්කෝලේට 9 වෙනකොට ඩ්‍රොප් කරන්න අමාරු නම් එයාට පුළුවන් 7 වෙනකොට ඇවිල්ලා බිෆෝ කියා එකට ඩ්‍රොප් කරන්න ළමයාව. ගොඩක් වෙලාවට මේ බිෆෝ කියා ආෆ්ටර් කියා සර්විසස් තියෙන ඉස්කෝලේ ඇතුළෙමයි. ඉතින් එතකොට ඒ ළමයා 7ට එකට ඩ්‍රොප් කරාම ඒ බිෆෝ කියා එකෙන් ඒ ළමයාව 9 වෙනකොට ඉස්කෝලේට පන්තියට යවනවා. ඊට පස්සේ තියෙන ආෆ්ටර් කියා, ඒ කියන්නේ ඉස්කෝලේ ඇරෙන්නේ සාමාන්‍යයෙන් 3ට නම් 3 ඉඳන් හවස 6 වෙනකන් දෙමව්පියෝ එනකන් ඒ ළමයාව එතනදී බලා ගන්නවා. ඊළඟට ආයේ තියෙන වැකේෂන් කියා, මේ කියන්නේ නිවාඩු කාලේ.
නිවාඩු කාලේ පුරාවටම එකට වැඩට යන්න වෙන දෙමාපියොන්ට ගෙදරින්දල් ළමයි බලාගන්න බැරි වෙන දෙමාපියොන්ට තමයි මේ විසඳුම තියෙන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් උදේ 7 ඉඳලා හවස 6 වෙනකම් මුළු දවසම වගේ ළමයිව වැකේෂන් කෑවලදී බලා ගන්නවා. ඉතින් මේවට ඇත්තටම ගෙවීම් කරන්න ඕන. නමුත් ඒ ගෙවීම් කරනකොට ඒ දෙමාපිය රැකියාවක් කරනවා නම් ඒවට රජයෙනුත් යම් සහන ලැබෙනවා. ඒව ගැනත් අපි පස්සේ වීඩියෝ වලදී කතා කරමු, මොනවද ඒ ගෙවීම් ක්‍රම, මොනවද ලැබෙන සහන කියලා. එතකොට මේ ටික තමයි මං අද ඔගොල්ලොත් එක්ක කතා කරන්න හිතාගෙන හිටියේ. සහ මං කලින් කිව්වා වගේ අපි තව ගොඩක් දේවල් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධව කතා කරන්න තියෙනවා. ඉතින් මගෙත් එක දිගටම මේ චැනල් එක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.